ඇබෝ සුබදවසක් උදේ ඉඳලා වැඩ ගොඩාක් කරලා ඔන්න දැන් වෙලාවක් ආවා ඉක්මනට නා ගන්න. ඉතින් අද හවස වරුවේ තමයි මට වීඩියෝ කරන්න හම්බුනේ. උදේ ඉඳලා ගොඩක් වැඩ තිබ්බා බබලා දෙන්න ගෙදරනේ. ඒක නිසා වෙනකට වඩා හරිම කාර්යබහුලයි ඒ දෙන්නත් එක. ඔන්න ඉතින් පුරුදු විදිහට ස්කින් කෙයාර් රූටින් එකත් කරනවා. මුලින්ම ක්ලෙන්ස් කරලා මේ සැරේ සෙරාවි එකේ වෙනද පාවිච්චි කරන ක්ලෙන්ස් එක නෙමෙයි පාවිච්චි කරන්නේ. ඊළඟට මම හයලොරොනික් ඇසිඩ් ගන්නවා. ඉතින් හයලොරොනික් ඇසිඩ් ගන්න මම කියලා තියෙන එක ගන්න ඕනේ මද තෙතක් තියෙන ඩෑම්ප් ස්කින් එකට. ඉතින් හයලොරොනික් ඇසිඩ් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ඔය ස්ට්‍රෙච් මාක්ස් වලටත් හරිම හොඳයි හයලොරොනික් ඇසිඩ්. ඒක පොඩ්ඩක් ඇබ්සෝබ් වෙන්න තියලා අයි ක්‍රීම් එක ගන්නවා. මේකත් සෙරාවි එකේ අයි ක්‍රීම් එක. ඊළඟට ගන්නේ නයිසිනමයිඩ් සීරම් එක. ඉතින් ඒකත් ගන්නවා මම වෙනදට මගේ උදේ AM රූටින් එකට ස්කින් කෙයාර් රූටින් එකට අනිවාර්යෙන් විටමින් සී සීරම් එක ගන්නවා. මේ සැරේ ගන්නෑ. ඔයාලට පේනවා ඇති මගේ මූණේ ඇක්ටිව් කුරුලෑ කිහිපයක් තියෙනවා. ඉතින් ඒවා තියෙනකොට විටමින් සී සීරම් ගන්න හොඳ නෑ. ඉතින් සන්ස්ක්‍රීන් එකත් ගාලා ඔන්න වැඩේ ඉවරයි. ඉතින් අයියටයි නංගිටයි පුංචි ක්‍රියාකාරකමක් කරන්න හදන්නේ. මේ විදිහට කාඩ්බෝඩ් දෙකක් ඕනේ. ඒකේ පොඩි ගහක් ඇඳගන්න. ඉතින් මේට වඩා හොඳයි අර බිස්ටල් බෝඩ් එකක් තියෙනවනම් හරිම ලස්සනට හදාගන්න පුළුවන්. සුදු පාට බිස්ටල් බෝඩ් එකක් තියෙනවනම් ඊළඟට ඒකේ මේ විදිහට මෙන්න මේ කොටස අයින් කරන්න. ඔය ගහ කඳ කොටස නැතුව ඉතුරු කොටස අයින් කරගන්නයි තියෙන්නේ. ඒ විදිහට අයින් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ටේප් අලව ගන්න තියෙන එක පැත්තකට. මගේ ගාව මේ ලොකු සෙලෝ ටේප් එක නැහැ. ටිකක් මහත් එක තමයි මේකට ඕනේ. එහෙම තියනවා නම් ලේසියි. ඉතින් මගේ ෆ්‍රැජිල් ලෙවල් එක තමයි තියෙන්නේ. ඒව මට ගොඩාක් ඕනේ නැති නිසා ඒ විදිහට දෙකම අලව ගත්තා. ඊළඟට අපි යනවා මල්ටි හිකුයි කොලටි හිකුයි කඩා ගන්න. ඉතින් ඒවා ටිකක් කඩන්න තමයි යන්නේ. ඉතින් ගෙදර වත්තේ පුරාම තියෙනවා මල් මේ දවස්වල පිවිලා. ඩැන්ඩේලියන් ඔගොල්ලෝ අහලත් ඇති ඩැන්ඩේලියන් ගැන. ඉතින් ඩැන්ඩේලියන් කියන්නේ මේ හරිම ගුණ මං අහලා තියෙන සලාදත් හදනවා කියලා. මේ මම නම් හදලා නැහැ. හරිම ගුණයි කියලා කියනවා ඩැන්ඩේලියන් ටී එහෙමත් තියෙනවා. ඉතින් ඒවා ටිකක් කඩා ගන්නවා. කොලටි හිපුයි මල්ටි හිපුයි කඩා ගන්න හදන්නේ. ට අයිරයි නංගිරයි තියෙන්නේ මේක ලස්සන්ට අලවන්න. ඉතින් අර ගහේ මල් පිපිලා තියෙනවා වගේ. ඉතින් මේක ඔයගොල්ලන්ට පුළුවන් සුදු විස්ටල් පෝඩ් එකක් අරගෙන ඒක කරන්න. එතකොට හරිම ලස්සන්ට මේක බබලට කරන්න දෙන්න පුළුවන්. ඉතින් දෙන්න ගෙදර හින්දා මං පුංචි පුංචි ක්‍රියාකාරකම් මේ දවස්වල කරනවා. මම නැත්තම් හරි කම්මැලි මේ වගේ වැඩවලට. හැබැයි දෙන්න නැත්තම් වීඩියෝ බලන්න ඉල්ලනවා. ඉතින් ඒගොල්ලොන්ගේ ස්ක්‍රීන් ටයිම් එකත් මට චුට්ටක් ලිමිට් කරගන්න ඕනේ. මට තේරෙනවා එහෙම දුන්නාම දෙන්න හරියට ස්ක්‍රීන් එකට ඇඩික්ට් වෙනවා වගේ. ඉතින් ඒක නිසා මේ ඒගොල්ලොන්ගේ නිවාඩු කාලේ මට ඒ දෙන්නව චුට්ටක් ඇක්ටිව්ව ඒ දෙන්නට බෝරින් වෙන්නේ නැති වෙන්න තියාගන්න ඕනේ නිසා පුංචි පුංචි ක්‍රියාකාරකම් කරනවා. ඉතින් ඔයගොල්ලෝ එහෙම ඒව බලන්න කැමති නම් කමෙන්ට් කරන්න. මම දිගටම මේ වගේ වීඩියෝස් ගේන්න. ඔන්න දැන් පුංචි වැඩක් කරන්න හදන්නේ. ඉතින් මට දාඩිය නිසා මේ මම ටී-ෂර්ට් එකක් අරගත්තා. මේක ධෝනිටයි මටයි දෙන්නටම එක වගේ තියෙනවා. ඉතින් එයාටත් තෝනෙලු එක. එමි මේ අම්මා අම්මා එමි අම්මා කොණ්ඩේ හැටියෝ එමි අම්මා ඔන දුවටත් ඇඳුවා එයාගේ ටී-ෂර්ට් එක. ඉතින් ළමයි මගේ කොණ්ඩේ දිහා වැඩිපුර අවධානය යොමු කරන්න එපා. මේ නාලේ වුණාම හොම තමයි මගේ කොණ්ඩේ නිකන් බෝම්බයක් ගහලා වගේ. මං චූටි වැඩක් කරන්න හදන්නේ. පුතාගේ ටෙන්ට් එක මං ඒක ඕගනයිස් කරලා බොක්ස් වලට දාලා කබඩ් එකකට දාන්න හදන්නේ. මේක පිස්සන් කොටුවක් වගේ මට දකින්නකොට ඔළුව රිදෙනවා. මං හදන්නේ එක එක විදිහේ ටොයිස් බොක්ස් හතරකට. ඒ කියන්නේ චූටි කාර් වෙනම බොක්ස් එකකට ඒ විදිහට දාලා මේ ටෙන්ට් එකෙන් අයින් කරන්න. එතකොට ඒගොල්ලෝ ටෙන්ට් එක ඇතුලේ සෙල්ලම් කරන්න පුළුවන්. නැත්තම් ඒ දෙන්න කරන්නේ ටෙන්ට් එකට ටොයි බින් එක හලලා ඊට පස්සේ ඒක ඇතුළට ආය යන්නේ නැති. ඒක හැදි වෙනවනේ. ඒක නිසා මේ තියෙන අපේ එන්ට්‍රි වේ එකේ කබඩ් එක
මේකේ තට්ටු තුනක් තියෙන කබඩ් එකක්. ඉතින් මම යට තට්ටුව තියාගත්තා ඒ දෙන්නගේ ටොයිස් ටික ඕගනයිස් කරන්න. ඉතින් චුරි බබලට ගොඩාක් ටොයිස් තියෙනකොට තියෙන්නත් හොඳ නෑලු. ඉතින් මාත් පස්සේ තමයි දැනගත්තේ. ඉතින් ඒගොල්ලන්ට චුට්ටක් ටොයිස් තියෙන තරමටලු ඒගොල්ලෝ නිර්මාණශීලී වෙන්නේ. ඉතින් මම දැන් ඒගොල්ලන්ට ටොයිස් ඕන වෙලාවට කියන්නේ එක බොක්ස් එකක් අරගෙන ඒකෙන් සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඔන්න දැන් හදන්නේ හස්බන්ඩ් ආසයි කිව්වා අද ආප්ප කන්න. ඉතින් ඒක නිසා මම හදන්නේ ආප්ප ටිකක් හදන්නේ මිශ්‍රණය හදලා තියන්න. මේ හාල් පිටියක නම් ඊට කලින් මම හදලා නැහැ. ඉතින් සක්සස් වෙයිද දන්නේ නැහැ. ඉතින් කෝකටත් හදලා බලනවා. ඉතින් ඔන්න ජය නංගිත් ළඟට ඇවිල්ලා ඉක්මනට හදලා යනවා. ඉතින් හස්බන්ඩ් ඇවිල්ලා එක එකව කරලා යනවා මේ මට. ඒකයි මේ එයාත් එක තමයි මම මේ රණ්ඩු වෙන්නේ. හදන්න තමයි හදන්නේ. හස්බන්ඩ් ඕන කිව්ව ඉස්සෙල්ලාම හදන්න. හරියයිද දන්නේ නැහැ. ඉතින් මේ ආප්ප පිටියක කෝකටත් හදලා බලනවා. හුඟ කාලෙකින් ආප්ප හදන්නත් බැරි වුණා. ඉතින් බලමුකෝ හරියයිද කියලා. මුලින් හදපු ආප්ප ටික හරියට ආවේ නැහැ. ඔන්න මන් දැන් හදන්න හදන්නේ. හැබැයි එතකොට නම් චුට්ටක් හරි ගියා. ඉතින් ආයෙත් ඒ ආප පිටියක ගන්නේ නැහැ කියලා හිතුව. ආප පිටි නෙමෙයි ඒක, නිකම්ම හාල් පිටි. ඒක ගන්නේ නැහැ කියලා හිතුණා. මේ වෙනද ගන්න එකම ගත්තනම් හරි. මේකෙන් තමයි කොහොම හරි දැන් මට අවුරුද්දට කැවිලි හදන්නත් වෙන්නේ. බිත්තර ආප කීපයකුත් හැදුවා. වීඩියෝ එකට ආප ටිකක් ඉතුරු කරගත්තේ හරිම අමාරුවෙන්. මේ මොකද ආප හදන ගමන් කාපු නිසා. ඉතින් මේ විදිහට තමයි ආප ටික හදාගත්තේ. මම මේ වීඩියෝ එක කරේ ෆ්‍රයිඩේ. ඉතින් ෆ්‍රයිඩේ කියන්නේ අපේ මූවි නයිට් එක තියෙන දවස. ඔන්න අයියටයි නංගිටයි පොප්කෝන් ටිකක් තියෙනවා. ඉතින් මේ ෆ්‍රයිඩේ නයිට් එක මම එයාලට පළතුරු ටිකක් හොඳට එලෝල් ටිකක් කවන්න පුළුවන් වෙලාවක් තමයි මේක. ඉතින් ඒක නිසා මම මේ ප්ලැටර් එකට මේ විදිහට, මේ ප්ලේට් එකට මේ විදිහට පළතුරුයි එලෝලුයි එකතු කරගන්නවා. ඉතින් දෙන්න එතකොට මේ ඔක්කොම කනවා. ඉතින් මේක අර මං එලවලු කපන්න ගන්න එක නෙමෙයි. මට මේ වගේ ශ්‍රේ දෙකක් තියෙනවා. ඉතින් ඔගොල්ලෝ ඉතින් ඒකටද මේ ළමයට කෑම දෙන්නේ කියලා. ඉතින් කිවි ෆෘට් කන්නේ ධෝනි විතරයි. ඉතින් කොහොම හරි ඒගොල්ලොන්ට පළතුරුයි එලවලුයි කවා ගන්න පුළුවන් වෙලාවක් තමයි මූවි නයිට් එක. මේ විදිහට ජාති කීපයක් ලෑස්ති කරලා ඊළඟට චීස් කෑලි කීපයකුයි ක්‍රැකර්ස් කීපයකුයි දානවා. ඉතින් පොඩි අය කනව අඩුයි වගේ නම් ඒගොල්ලන්ට ගොඩාක් මේ වගේ ඔප්ෂන්ස් දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් කන්නේ නැති බබාලා නම් නැහැ. ඉතින් මොනවා හරි කන බබාලා තමයි ඉන්නේ. ඒක නිසා ඒගොල්ලන්ට කන්නේ නැහැ වගේ කියලා හිතනවනම් ඒගොල්ලන්ට ඔප්ෂන්ස් කිහිපයක් දෙන්න. ඔන්න අයයි නංගි රෙඩි වෙලා ඉන්නේ. ඉතින් ඒ දෙන රෙස්ටිට් කරලා නැහැ. මේක කාලා ඉවර වෙලා දෙන හොඳටම නිදිමත එන ඇඳට යන්නේ. ඉතින් එතකොට බ්‍රෂ් කරලා තමයි නින්දර යවන්නේ. ඉතින් මේ ඔක්කොම ඒ දෙන ඉවර කරනවා සාමාන්‍යයෙන් හැමදාම. අද පුංචි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ඔන්න අයයි නංගි දැන් ඉවර කරලා තියෙන්නේ ඔක්කොම වගේ. ඉතින් මෙතනින් මම වීඩියෝ එක නවත්තනවා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් ලබන අංගුලද වෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. චීස් කන්නද?